මේ ආණ්ඩුව තමන් බලයට පත් වෙන්නට ඉස්සෙල්ලා බලය ලබා ගැනීම වෙනුවෙන් මහජනතාව රටේ නොමග යවලා බොරු ජාතිවාදයක් බොරු ආගම්වාදයක් බොරු දේශප්‍රේමීත්වයක් රට තුල නිර්මාණය කරලා බොරුවෙන් තමයි මේ ආණ්ඩුව බලයට පත් වුනේ. ඒ බොරුව ප්‍රතිපත්ති කරගත් ආණ්ඩුව අද කිසිදු ලැජ්ජාවකින් බියකින් තොරව බොරුවම පවත්වාගෙන යමින් නැත්නම් බොරුවම තමන්ගේ ප්‍රධාන ප්‍රතිපත්තිය බවට පත් කරගනිමින් බොරුවෙන්ම ආණ්ඩුව ගෙනියන එක තමයි අපිට මේ ක්‍රියාකලාපයේ තුලින් පැහැදිලි වෙන්නේ. මේ ආණ්ඩුව බලයට පත් වෙනා පළමුවෙන්ම සිද්ධ කරන්නට යෙදුනේ මේ රටේ තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා දැමීමට මගපාදන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනීම. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම බවට අපි කියනකොට ඒවට කවි ලියන්න ඒවට ගී ලියන්න මේ රටේ ඕනෑතරම් භික්ෂුන් වහන්සේලා සහ දේශපාලන නායකයෝ හිටියා. ප්‍රශස්ති කියන්නේ අද වෙනකොට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා මේ රටේ තිබිච්ච පාර්ලිමේන්තුවේ බලය නැත්නම් මහජනතාව සතු වෙලා තිබිච්ච ජනතා පරමාධිපත්‍ය බලය සම්පූර්ණ වශයෙන්ම එක පුද්ගලයෙකු ළඟට අරගෙන තිබෙනවා. එතකොට මොකද කිව්වේ මේ රට සංවර්ධනය කරන්න විශාල බාධාවක් තියෙනවා. නීති රෙගුලාසි වැඩි. ඒ නිසා මේ ජනාධිපතිවරයාගේ බලය නැත්නම් උට තව ශක්තිය වැඩ කරන්න ලබා දෙන්නට ඕනේ. ඒ නිසා තමයි මේ විසිනි අවස්ථා සංශෝධනය ගේන්නේ කියන. තුනෙන් දෙකක බලයක් ලබා ගත්තා. කෝ දැන් කෙලින් වැඩ කරනවයි කියපු ජනාධිපතිවරයා නැත්නම් ලොකු සර් හරි දරුණුයි කියපු ලොකු සර් අද චීන දකින්නකොට චීනය කියනකොට අද අර ශක්තිවන්තයෝ බවට නැත්නම් බලවන්තයෝ දෙවන්තයෝ බවට පත් වෙනවයි කියලා පුරසාරන් දොඩපු අය අද දෙකට නැමිලා ඉන්නවා. අපි හිතුවා චීනෙට විතරයි මේ ආණ්ඩුව බය කියලා. අපි හිතුවා චීනෙට විතරයි ජනාධිපතිවරයා බය කියලා. නෑ, චීනෙට විතරක් නෙවෙයි කැස්බෑවි ඉන්න ලොකු ගේසියටත් මේ ආණ්ඩුව බය බව පෙරේදා පිළියන්දලත් වෙච්ච සිදුවීමෙන් අපිට හොඳින්ම පැහැදිලි වෙනවා. කෙනෙක් මුවාවරණය පැලඳගෙන ගිහිල්ලා මුවාවරණ ඉවත් කරහපුවාම කොවිඩ් පනතට අනුව ඔවුන්ට දඬුවම් දෙනවා. හැබැයි මේ ආණ්ඩුව කොයිතරම් නිවට තත්ත්වයට පත් වෙලා තියෙනවද කියලා කියනවා නම් කොවිඩ් නිසා වැඩි පිරිසක් ආසාදිතයෙන් බවට පත් වෙච්ච නිසා කොවිඩ් වසංගත නැත්නම් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගේ තීරණයකට අනුව වසා දමන ලද පිළියන්දල නගරය ගාමිණී ලොකුගේ ඇමතිවරයාගේ නියෝගයකින් නැවත විවෘත කරනවා. පැය 8ක්වත් වහගෙන ඉන්න බෑ, පුළුවන්කමක් ලැබුණේ නෑ. එහෙනම් ඒ ගාමිණී ලොකුගේට විරුද්ධව කෝ මේ රටේ නීති ක්‍රියාත්මක කරනවා? කෝ කොවිඩ් වල පනතට අදාළව නීති රෙගුලාසි ක්‍රියාත්මක කරනවා? පැහැදිලිවම ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමිය ප්‍රකාශ කරනවා එතුමියගේ අනුදැනමකින් තොරවයි මේ තීන්දුව දේශපාලන තීන්දුවක් හැටියට ලබා ගත්තේ කියලා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා පැහැදිලිවම මාධ්‍ය ප්‍රකාශ කරලා දැර සිටියවා ඔහු දැනුවත්ව ගත්ත තීන්දුවක් මේ නගරයේ විවෘත පොලිස් බල ප්‍රදේශය විවෘත කිරීමට ගත්තා වූ තීන්දුව කියලා. එහෙනම් මේ රට විවිධිවෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ශක්තිමත් නායකයෙක් මේ රට පාලනය කරනවායි කියලා පුරසාරන් දඩුපයගෙන් අපි අහනවා. අඩුම තරමේ ලොකුගේට විරුද්ධවවත් තීන්දුවක් ගන්නට තරම් හයියක් නැති කොන්දක් නැති පඹයොද මේ රට පාලනය කරන්නේ. ඒක විතරක් නෙමෙයි, මේ වෙනකොට දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරීවරයෙක් නැහැ. හිටපු කෙනා විශ්‍රාම ගිහිල්ලා. දෙපාර්තමේන්තු ක්‍රමවේදයට අනුව අයදුම් පත්‍ර කැඳවලා සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා සුදුස්ස තෝරගෙන ඉන්නවා දැන් මාස දෙක තුනක් තිස්සේ. හැබැයි ලොකුගේ ඇමතිවරයා තමන්ට හිතයිසියක්පත් කරගන්නට ඕනේ. තමන්ගේ ජාවාරන්ටි කරගන්න තමන්ගේ බෑනත් එක්ක එකතු වෙලා දුම්රිය දෙපාර්තමේන්තුව ඇස්සේ. අර નિયમિત ක්‍රියාපටිපාටියට අනුව පත්වෙච්ච සාමාන්‍ය අධිකාරිවරයාට මේ වෙනකන් ඒ නිසිපත් වීම ලබා නොදී කටයුතු කරනවා. මේ කාරණා දෙකෙන්ම පැහැදිලි වෙන්නේ අද ආණ්ඩුව නායකත්වයක් නැතුව ඉබාගාතේ දඟලනවා. ඒකේ විපාකේ විඳින්න වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවටයි. ඇයි? ගැසට් ගහනවා, රිවර්ස් කරනවා. ගැසට් ගහනවා, රිවර්ස් කරනවා. කොයි තරම් නීති ගෙනාවත්
ඒ නීතිය මහා පොළොවේ ක්‍රියාත්මක වන තුරු අපට විශ්වාසයක් නැ මේ දින කීපයකට කවුරු රවට්ටන්නද මේ ක්‍රියාමාර්ගය ගත්තේ කියලා. ගව ඝාතනයේ පිළිබඳව ආණ්ඩුව තීරණයක් ගත්තා. අද වෙනකන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ බුර්කාව ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුවක් ගත්තා. මේවා මාධ්‍ය සම්දර්ශන විතරයි. මේවා අර හැම දෙයකටම කෑ ගහන මේ රටේ ඉන්න එක පිරිසක් සුළුතරයක් සතුටු කරවීම පිණිස දවස් කීපයක් ඔවුන්ව සතුටින් තැබීම පිණිස ආණ්ඩුව ගන්න තීන්දුව මිසක් ආණ්ඩුව රට ගැන හිතලා රටේ ජනතාව ගැන හිතලා ගන්න තීන් තීරණ නොවන බව අපි මේ අවස්ථාවේ අවධාරණය කරලා කියන්නට ඕන. ඒ වගේම දැන් අවුරුදු එකමාරක් තිස්සේ පාසල් පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවුරුදු එකමාරක් විභාග තියෙනවා ප්‍රතිඵල දෙනවා කඩින් කඩ. හැබැයි මේ රටේ දරුවන්ගේ අනාගතය කොහොමද සකස් වෙන්නේ? කෝ කොවිඩ් හැමියේ රටේ අධ්‍යාපන ඉදිරියට යනවා. කෝ එකට ජාතික සැලැස්ම. අද ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. කඩාගෙන මේ කොවිඩ් වසංගතයත් එක්ක කඩාගෙන වෙන රටේ අනාගතය නැත්නම් රටේ අධ්‍යාපනය සම්බන්ධව විධිමත් තීන්දුවක් ගන්නට ආණ්ඩුවට අද හැකියාවක් නැති වෙලා තිබෙනවා. මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මේ ආණ්ඩුවේ මේ හැම ක්‍රියාවකින්ම පෙන්නුම් කරන්නේ නොහැකියාව. මේ ආණ්ඩුවේ නොහැකියාව. එනකොට කිව්වේ වැඩ කරන්න තුනෙන් දෙකක් ඕනේ කියලා. ඒක දුන්නා. ඊට පස්සේ කිව්වා 20 නැතුව වැඩ කරන්න බෑයි කියලා. ඒකත් දුන්නා. ඉල්ලන හැමදේමත් දීලා දැන් රටේ ජනතාවට රටට ලැබුණු ප්‍රතිලාභ මොනවද? රටට ලැබුණු ප්‍රතිලාභ මොනවද? බඩු මිල වැඩි වෙලා ගෑස් දැන් වැඩි කරන්න යනවා. සිලින්ඩරේ අඩු කරලා දැවැන්ත වංචාවක් කළා. මෙන්න මේ විදිහටද පාලනය ගෙනියන්න ආණ්ඩුව කප්පරක් කෙබර පට්ටපල් බොරු කියලා රට ජනතාව නොමග යවලා ආණ්ඩු බලය ගත්තේ කියන කාරණාව අපි මේ අවස්ථාවේ ප්‍රශ්න කරලා තියෙනවා. මේ වෙනකොට ආණ්ඩුවේ එකම ඉලක්කය අරමුණ මේ කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව බේරගන්න එක නෙවෙයි. පාරේ හෙට අනිද්දාට පාරේ මැරිලා මැරෙන්න වැටෙන තත්ත්වයට ජනතාව පත්වෙන එක නෙවෙයි. ගෙවල් වල කොරෝනාව හැදිලා මිනිස්සු මිය යන එක නවත්තන එක නෙවෙයි ආණ්ඩුවේ මේ වෙලාවේ තියෙන අරමුණ සහ ඉලක්කය. ආණ්ඩුවේ එකම ඉලක්කය එකම අරමුණ කොහොමද පෝට් සිටිය මේ රටේ නීතියට යටත් නොකොට චීනයට පවරා දෙන්නේ කියන එක තමයි ආණ්ඩුවේ ඒකායන අරමුණ පරමාර්ථය. ඒ වෙනුවෙන් බුරණ්ඩ රටට එරෙහිව මේ කරන විපත්තියට එරෙහිව නැගී සිටීමට විරුද්ධව කටයුතු කරන්න ඕනෑතරම් බැල මෙහෙවරකම් කරන වික්ෂුන් වහන්සේ වගේම අල්ලසට ගිජු වෙලා වරදාන වරප්‍රසාදවලට යට වෙලා පහුගිය කාලේ දේශප්‍රේමීයයි බෝඩ් දලවගෙන කටයුතු කරපු කාඩ්බෝඩ් වීරයෝ ඕනතරම් ඉන්නවා. හැබැයි ඒ එක්කෙනෙකුටවත් පහුගිය කාලේ MCC එනකොට සෝෆා එක්ස්පා එනකොට ඒවට විරුද්ධ වෙච්ච අර වියත් මගේ වියත් තුන්න හැලා කවුරුවක්වත් චීනෙට කොලනියක් හැටියට නීත්‍යානුකූලව පෝට් සිටි එක ලියලා දෙනකොට අද එක හීන් කෙඳිරියක්වත් අද ඇත්තේ නැහැ. මේ රටේ හැම විනාශයක්ම කරනකොට මොනවාරි සුන්දර වචනයක් ඒකට ආණ්ඩුව එක්ක. දැන් කියන්නේ චීනයේ තමයි ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍ය අපේ රටේ. මෙච්චර වටිනා භූමියක් අවුරුදු 70ක් තිස්සේ සංවර්ධනය කරගන්න බැරි වෙච්ච මේ මෝඩ පාලකීන්ට මේ අක්කර 1115ක් ගොඩ කරගෙන මේක අපේ හැරවුම් ලක්ෂ්‍ය කරන්න පුළුවන්ද? සුද්දා මේ රට 48 අපට බාර දීලා යනකොට එක සතේක විදේශනයක් අපි තිබ්බේ නැහැ. මේ රට කිසිම නායකට අහු වෙලා තිබුණේ නැහැ. ණය නැති රටක් අපිට දීලා ගිහිල්ලා ඒ සරුසාර ශාස්ත්‍රීය මහ බලවත් එක්ක තියෙන සියලු ස්වභාවික සම්පත් එක්ක සියලු පුරාවිද්‍යා නැත්තම් පෞරාණික දේවල් එක්ක සංචාරක ව්‍යාපාරේ ඕනෑතරම් දියුණු කරන්නට හැකියාව දියුණු කරන්නට අවශ්‍ය පරිසරය මේ රට තුල ස්වභාවිකව අපිට ලබා දීලා තියෙද්දි අපි අද ඒක පුද්ගල ණය බර ඩොලර් රුපියල් ලක්ෂ 6කට ආසන්න බවට පත් කරලා තියෙනවා. නූපදින දරුවත් ඩොලර් රුපියල් ලක්ෂ 6කට ණයකරුවෙක් බවට පත් කරලා තියෙනවා. එහෙම
තත්වයකට පත් කරපු මේ උදවිය තමයි මේ අක්කර 1100කින් මේ රට සුරපුරයක් කරන්න ආර්ථිකයේ ටර්නින් පොයින්ට් එක හැරවුම් ලක්ෂ්‍යය බවට පත් කරන්නට මේ කියන පුරසාරම් කතා කවුරු රවට්ටන්නද කියන්නේ අද ආණ්ඩුව චීනයේ සිර අඩස්සියටපත් වෙලා ඉවරයි චීනයේ සිරකරුවෙක් බවටපත් වෙලා ඉවරයි චීනයේ කොමියුනිස්ට් පක්ෂේ ලොක්ක එනකොට අපි කිව්වා එන්නේ නිකන් නෙවෙයි අපිට ආදරේට නෙවෙයි එන්නේ ඊය පෙරේද ආරක්ෂක ඇමතිවරයා එනකොට අපි දැනගත්තා ඇයි ප්‍රමාදය අනිත් දේවල් ටික සකස් කරලා යන්නටයි මේ එන්නේ කියලා තවත් ආණ්ඩුව ඒ වෙනුවෙන් පුරසාරම් දඩනවා මේ චීන කොළඹ වරායේ නගර මේ පනත හරහා මේ රට තුල වෙනම ආණ්ඩුවක් නැත්නම් මේ රටේ නීතියට යටත් වන පාලන ප්‍රදේශයක් ඇතිවීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බව අපි තව තවත් දැඩිව අවධාරණය කරලා කියා සිටිනවා අපි කියනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාටම තමන්ගේ හෘද සාක්ෂියට එකඟව මේ වෙනුවෙන් තමන් අත උස්සන්න ඕන එහෙම හෘද සාක්ෂියක් තියෙන කී දෙනෙක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවද කියන එකයි අපිට තියෙන ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ. එහෙම හෘද සාක්ෂියක් එක්ක වැඩ කරන පිරිසක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ හිටියානම් මෙවැනි විපත්තිදායක තත්ත්වයක් මේ රටටපත් වෙන්නේ නැහැ. මේ රටටපත් වෙන්නේ නැහැ. අද මේ රට කොරෝනා අවදානම් සහගත තත්ත්වයක තිබියදී මේ රටේ පාර්ලිමේන්තුව ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නට ඕනේ? මේ රටේ ජනතාව මේ විපත්තියෙන් ගොඩගන්නේ කොහොමද මේක තවත් ඉන්දියාවක් බවට පත් නොකොට මේක තවත් නව ශ්‍රීලන්තයක් බවට පත් කරන්නේ කොහොමද කියන සාකච්ඡාවයි අද පාර්ලිමේන්තුව ඇතුළේ ඇති කරන්නට ඕන සංවාදයයි අද පාර්ලිමේන්තුව ඇතුළේ ගොඩනගන්නට ඕන රටේ නායකයෝ දැනගන්නට ඕනේ බලය රැකගැනීම වෙනුවෙන් පක්ෂ නායකයෝ කැඳවන්නේ නැතුව මේ භයානක අතිභයානක අවස්ථාවේදී දේශපාලන වාද බේද පැත්තකින් තියලා සර්වපාක්ෂික සමුලුවක් ඇඳවලා මේ භයානක තත්ත්වයෙන් මේ රට ගොඩ එන්නේ කොහොමද කියන එක පිළිබඳව පුළුල් සංවාදයක් ඇති කරන්න. මේකෙන් ගොඩ ගිය රටවල් ගොඩ ගියේ මම තමයි හොඳටම කරේ කියලා නෙවෙයි. මම තමයි හොඳටම කරේ කියලා කියපු අවුරුදු එකහමාරේ කරපු මගුලක් නැහැ. හැබැයි ගොඩ ගියපු සියලු රටවල් මේ විදිය පුළුල් සංවාදයක් ඇතුලේ හරි ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙලක් අනුගමනය කරලා තමයි නව ශ්‍රීලන්තේ වගේ තත්ත්වයකටපත් වෙන්න පුළුවන්කමක් තිබුණේ. ඔක්කොම දහදුරා වැඩ ටික කරලා ජනතාව රැස් කරලා අවුරුදු කණ්ඩ අවශ්‍ය කරන පරිසරය හරිගස්සලා දීලා කොවිඩ් නීති රෙගුලාසි ඒවයි ඉවත් කරලා රූපවාහිනී මගින් සියලු නාලිකා මගින් ඒවට අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දීලා මිනිස්සුන්ව මහපාරට අරගෙන දැන් කියනවා මිනිස්සුන්ට විනයක් නැහැ කියලා. අපිත් කියනවා මේ රටේ බහුතරයක් මිනිසුන්ට විනයක් නැහැ කියලා. විනයක් නැති නිසා තමයි විනයක් නැති පාලකයෝ පත් කරගන්න කතිරි ගැහුවේ අරගෝණි පඩංගු ඇතුළට ගිහිල්ලා. රටේ මිනිස්සු තුළ විනයක් තියෙන්නට නම් රටේ නායකයෝ විනයවත් රට පාලනය කරන්නට ඕනි. රටේ පාලකයන්ට ඇහුම්කන් දීමේ ශක්තිය තියෙන්නට ඕනි. භාෂණයේ නිදහසට ගරු කරන්න ඕනි. කවුරු හරි කාටුන් එකක් ඇඳහම ඔහුට තර්ජනය කරනවා නම් පාර්ලිමේන්තුවේ කතාවක් කරපුවාම ඒකේ තියෙන කාරණා දිහා බලන්නේ නැතුව ඔහු අත්අඩංගුවට ගන්නට යනවනම් මාධ්‍ය ආයතන වලට දෙස් දෙවල් තියෙනවනම් මොකක්ද තියෙන නායකත්වේ මොකක්ද තියෙන නායකත්වයේ ඉවසීම මේ විදිය රටක් පාලනය කරන්න පුළුවන්ද මේ අවුරුදු එකහමාර තුල මෙන්න මේ කියන ගති ලක්ෂණ එක තමයි මේ රට ප්‍රපාතයට ගියේ මේ රට ප්‍රපාතයට ඇදගෙන ගියේ ඒ නිසා මේක එක පවුලක් රජ කරවන්න ඒ පවුල වටා ඉන්න ගජමිතුරු කණ්ඩායමක් පෝෂණය කරගන්න ගේන ප්‍රතිපත්ති අනපනත් මිසක්ක මේ රට සංවර්ධනය කරන්න වේ මේ ප්‍රතිපත්ති මේ අනපනත් එකක්වත් වගේ අද දැන් බලාගෙන ඉන්නවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනකම් අපි පැහැදිලිව කියන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබා දෙන්නේ මේ පෝට් සිටි පනත රටට වාසිදායකද අවාසිදායකද කියලා නෙවෙයි මේ රටේ අනාගතයට කොයිතරම් දුරට බලපානවද කියලා නෙවෙයි ඔවුන් බලන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙන්නේ ආණ්ඩුකම විවස්ථාවේ වගන්තිවලට පටහැනිව යමක් තියෙනවාද කියන කාරණාව සම්බන්ධයෙන් විතරයි
නැත්තම් ගෙඩිය පිටින් ශ්‍රේෂ්ඨාධිකරණය මේක තහනම් කරයි කියලා අපි බලාගෙන ඉන්නේ නැහැ. අපි එවුණු තීන්දුව බලාපොරොත්තු වෙන්නේත් නැහැ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේක හොඳයි කියලා මේක යහපත් දෙයක් කියලා ඊට පස්සේ පාර්ලිමේන්තුව ඇතුළට උස්සන් ආවයි කියලා ඒක ඒ තුලින් මේ පනතහරහා මේ රටට මේ රටේ අනාගතයට වෙන විනාශය වළක්වාලිය නොහැකි. එදා ප්‍රභාකරන් ඊලාම් යුද්ධයක් 30 වසරක් තිස්සේ ඊලාම් යුද්ධයක් සිද්ධ කරලා ඉල්ලා හිටියේ ඊලම වෙනම රටක් 60,000කට අධික තරුණයෝ අපේ විරෝධාර හමුදාව පොලිසිය ඇතුළු සියලු දෙනා එක්සත්ව ඒ ඊලාම් සිහිනේ බොද කරලා දැම්ම. හැබැයි ඊට නොදෙවෙනි ඊලමක් චීනය හරහා මේ වරාය නගරය තුල අනිවාර්යෙන්ම නිර්මාණය වෙනවා. ඒක අර වගේ මිලිටරි ක්‍රමයේ පාලනයක් නෙවෙයි එන්නේ. ඒක නීත්‍යානුකූල අර ප්‍රභාකරන් වගේ ගහලා ගන්න එකක් නෙවෙයි. මේක නීත්‍යානුකූල විදිහට බන්දේසියක තියලා මේ ආණ්ඩුව චීනයට ප්‍රදානය කරන්නට යන එක. පැහැදිලිවම ගිය ආණ්ඩුව කාලේ රාජපක්ෂ ආණ්ඩුව සින්නක්කරයට දීලා තිබ්බ පෝට් සිටි එක 99 අවුරුදු බද්දකට පහුගිය ආණ්ඩුව කාලේ තමයි පත් කළේ. ඒක මේ පරිපාලන දිස්ත්‍රික්ක 25 කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළත් කරලා කොළඹ නගර සභා බල ප්‍රදේශයට ඇතුල් කරලා ඒක නාගර සංවර්ධන අධිකාරිය අතර පත් කළේ පහුගිය ආණ්ඩුවයි. හැබැයි පහුගිය ආණ්ඩුව ඉඳලා තින්නේ පඹයෝ. පඹයෝ ඒ දේ කළා. දැන් පඹයා අයින් කරලා සිංහයා ගෙනාවා. සිංහයා මොකද කරේ? 99ට දීලා තිබ්බ එක සින්නක්කර දීලා නගර සභාවට අයිති වෙලා ඊට පස්සේ නාගරික සංවර්ධන අධිකාරි පාලනය යටතේ තිබිච්ච එක මේ පිහිටවන කිසිම රටේ නීතියකට වළංගු නැති කොමිෂන් සභාවටපත් කළා. කොමිෂන් සභාවටපත් කරන්නේ කවුද? මේ රටේ අයම්පත් කරන්නට ඕනි කියලා මේ පනත ඇතුලේ නැහැ. විදේශිකයන්ට පුළුවන් මේ කොමිෂන් සභාවේ සමාජිකයෝ වෙන්න. අද කොමිෂන් සභාවට එයි සමාජිකයෝ දෙන්නේ චීන ජාතිකයෝ. ඊළඟට අයවාරිකයේ ගවා ගන්න බැරි වෙනකොට තව දෙන්නේ දාන්න වේ. තර්ජනයට අද අපේ රටපත් කරලා අවසానයි. ඒ නිසා අපි මේ රටට ආදරය කරන දේශයිසයිසි දේශමාමක මහා සංඝරත්නය සියලු ආගමික නායකයන් මහා නායක හාමුදුරුවරු දේශපාලන නායක සමාජ නායක සියලු කොටස් වලින් අපි ඉල්ලා සිටිනවා මේ ව්‍යසනකාරී අවස්ථාවේ කොරෝනා පැත්තකින් තියලා ආණ්ඩුව මේ රට තුල වෙනත් රටක් නිර්මාණය කිරීමේ ඉතාමත්ම බරපතල දේශද්‍රෝහී ක්‍රියාවට අත ගහලා තිබෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් එක්ව පෙරට එන්න. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.